මම අද කතා කරන්නේ ධාරා විද්‍යුතයේ මූලිකම සංකල්පයක් වෙච්ච විද්‍යුත් විභවය සහ විභවාන්තරය ගැන. මොකක්ද විද්‍යුත් විභවයක් කියලා කියන්නේ? කොහොමද විභවාන්තරයක් ධාරාවක් ගමන් කිරීම සඳහා හේතුපාදක වෙන්නේ? මේ ගැන ඉතාම සරලව මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. මගේ නම රුචිර විජේසේන. මම වෘත්තියෙන් විද්‍යාඥවරයෙක්. මම හිතනවා විද්‍යාත්මක සංකල්ප ජනතාව අතර බෙදා දීම අතිශය වැදගත් නිර්මාණාත්මක රටක් විදියට ඉස්සරහට යන්න කියලා. විද්‍යුත් විභවය ගැන තේරුම් ගන්න අපි සරලම ආදර්ශනයක් ගමු. හිතන්න අපි ගාව බැලූන්ස් දෙකක් තියෙනවා A and B කියලා. මේ බැලූන්ස් දෙක එක හා සමාන ප්‍රමාණවලින් අපි එක්ස්පෑන්ඩ් කරලායි තියෙන්නේ. ඒ කියන්නේ වායුව පුරවලායි තියෙන්නේ. හිතන්න මම මේ බැලූන්ස් දෙක අරගෙන බටයකින් මේ දෙක සම්බන්ධ කරා කියලා. දැන් ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මේ A බැලූන් එකේ ඉඳලා B බැලූන් එකට හරි B බැලූන් එකේ ඉඳලා A බැලූන් එකට හරි වායු ධාරාවක් ගලාගෙන යයිද? අපි දන්නවා මේ අවස්ථාවේදී වායුව ගලා යන්නේ නැහැ. මොකද A සහ B කියන බැලූන් දෙකම තියෙන්නේ එකම වායු පීඩන අවස්ථාවේ. හැබැයි හිතන්න අපි ගන්නවා බැලුන් දෙකක්. නමුත් මෙතන පොඩි වෙනසක් තියෙනවා. එක බැලුන් එකක් අපි වායුව වැඩි පුරපු ඉන්සර්ට් කරනවා. එතකොට දැන් A කියන බැලුන් එක ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙනවා A කියන බැලුන් එකේ වායු පීඩනය වැඩි B කියන බැලුන් එකට සාපේක්ෂව. මේ අවස්ථාවේ හිතන්න මම බටයකින් මේ දෙක සම්බන්ධ කරාම අපි පැහැදිලිවම දන්නවා A කියන බැලුන් එකේ ඉඳලා B කියන බැලුන් එකට වායු ධාරාවක් ගමන් කරනවා. ඇයි ඒකට හේතුව? A සහ B අතර පීඩන වෙනසක් ඇති වෙච්ච නිසා. මෙන්න මේ සංකල්පේම තමයි විද්‍යුත් ධාරාව සඳහා තියෙන්නේ. A සහ B කියලා ස්ථාන දෙකක් තිබුණොත් මේ අවස්ථා දෙකේම සමාන ආරෝපණ ප්‍රමාණයක් නම් මේ අවස්ථා දෙකේ ස්ථාන දෙකේ තියෙන්නේ කිසි විටක ආරෝපණ ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් යම් කිසි අග්‍ර දෙකක් අපි සිලෙක්ට් කරගෙන එක ස්ථානයක වැඩිපුර ආරෝපණ තිබුණොත්, එහෙමත් නැත්නම් වැඩිපුර ආරෝපණ සාන්ද්‍රණයක් තිබුණොත්, වඩා නිවැරදිව කිව්වොත් මේ දෙක ඒ සන්නායක ද්‍රව්‍යයක් ගලාගෙන යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්න පුළුවන් සන්නායකයක් කරා. මේ දෙක අපි වයර් එකකින් හරි සන්නායකයකින් හරි සම්බන්ධ කරපු වහාම මොකද වෙන්නේ? A සහ B අතර ආරෝපණ සාන්ද්‍රණය සමාන වීම සඳහා විද්‍යුත් ධාරාවක් එහෙම නැත්නම් ආරෝපණ ගලාගෙන යනවා. අපි කතා කරා කලින් ආරෝපණ වල ගලා යාම කියලා කියන්නේ විද්‍යුත් ධාරාවක්. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් මේ අවස්ථාවේදී ගලාගෙන යනවා. අර කලින් කියපු සංකල්පයම තමයි විද්‍යුත් ධාරාව සඳහා තියෙන්නේ. මොකක්ද ඒ සංකල්පය? ආරෝපණ පීඩන අතර වෙනසක් තිබුණොත් ඒ අවස්ථාවේ විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවා. තව වෙනස් විදියට කිව්වොත් අපිට කියන්න පුළුවන් මේ ආරෝපණ පීඩනය. මේ ආරෝපණ පීඩනය අපිට කියන්න පුළුවන් විද්‍යුත් විභවය කියලා. අර කලින් කියපු අර වායු ප්‍රෝප් බැලුන් එකේ මේ අදහස තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ බැලුන් වල තියෙන එයා ප්‍රෙෂර් එක වගේ තමයි හරියට විද්‍යුත් විභවය කියන සංකල්පය. දැන් අපි දැක්කා බැලුන්ස් දෙකේ එයා ප්‍රෙෂර් වල වෙනසක් ආවොත් තමයි වායු ධාරාවක් ගලාගෙන යන්නේ. ඒ වගේම ආරෝපණ පීඩන අතර වෙනසක් තිබුණොත් තමයි විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ. මේ ආරෝපණ පීඩන අතර වෙනසට අපි කියනවා විද්‍යුත් විභව අන්තරය කියලා. දැන් අපි තව දෙයක් දන්නවා. ඒක තමයි විශේෂයෙන්ම විද්‍යුත් ධාරාවක් ගත්තාම, විද්‍යුතය ගත්තාම ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. ධන සහ ඍණ කියලා. මේ ධන සහ ඍණ කියන ආරෝපණ ඇසුරෙන් මේ සංකල්පයේ තව ටිකක් අපිට විස්තීරණය කරන්න පුළුවන්, يعني එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. හිතන්න අපේ මේ ධන අග්‍රය සහ ඍණ අග්‍රය තියෙන ආරෝපණවල ප්‍රමාණය මැග්නිටියුඩ් එක එක හා සමාන වුණත් මෙතන තියෙන ආරෝපණ ධන ආරෝපණ 100ක් කියලා හිතන්න, මෙතන තියෙන ඍණ ආරෝපණ 100ක් කියලා හිතන්න.
නමුත් මේ වාගේ අගය සයින් එක වෙනස් නිසා ඍණ ආරෝපණ ඍණ ආරෝපිතයි ධන ආරෝපණ ධන ලෙස ආරෝපිතයි මේ දෙක සම්බන්ධ කරපු වහාම මොකද වෙන්නේ මේ අවස්ථාවෙත් පීඩන වෙනසක් ඇති වෙනවා එහෙනම් අර වායු අවස්ථාව වගේ නෙමෙයි පොඩි වෙනසක් තියෙනවා විද්‍යුත් ධාරාවේ මොකද ධන සහ ඍණ ලෙස අපිට ආරෝපණ වර්ග දෙකක් අඳුරා ගන්න හැකියාවක් තියෙන නිසා මේ සංකල්පය තමයි අපි සරල පරිපථයක භාවිතා කරන්නේ. අපි බැටරියකින් මේ වගේ පරිපථයක් සම්බන්ධ කරොත් මේ වගේ උපකරණයක් එක්ක සම්බන්ධ කරලා ඍණ ආරෝපිත concentration එක සාන්ද්‍රණය වැඩි ඍණාග් වේ. ධන ආරෝපණ concentration එක සාන්ද්‍රණය වැඩි ධනාග් වේ. ඒක නිසා ඍණ ආරෝපණ ඉලෙක්ට්‍රෝන මේ ධන අග්‍රය ලෙස ගලාගෙන යනවා. ඉතින් මේ කාරණාව නිසා තමයි නැවත 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 මේ ඉලෙක්ට්‍රෝන ගලා යාම සිදුවීම නිසා සරල ධාරාවක් මේ තුලින් ගලාගෙන යනවා. ඉතින් මේක තමයි සරල ලෙසම අපි ගත්තොත් විද්‍යුත් විභවය සහ විභව අන්තරය කියන සංකල්පය. දැන් මේ සිද්ධ වෙන්නේ ඇත්තටම මේ අපි කලිනුත් කතා කරලා තියෙනවා විභව අන්තරයක් තිබුණොත් අපි දන්නවා සන්නායක ද්‍රව්‍යයක් තුර නිදහසේ ගමන් කරන්න පුළුවන් ආරෝපිත අංශු තියෙන හින්දා මේ ලෙස විභවාන්තරයක් ධන සහ ඍණ විදිහට අපි සැපයුත් අනිවාර්යෙන් ධාරාවක් ගලා යෑම සිද්ධ වෙනවා. හරි. ඊළඟට අපි කතා කරන්න ඕනේ කොහොමද විද්‍යුතයේ විභවාන්තරය සහ විභවයේ මයින්නේ කියලා. මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් එකකේ තමයි අපි වෝල්ට්ස් කියලා කියන්නේ. වෝල්ට්ස් ඇත්තටම විද්‍යාඥයෙක් සඳ අපි හිටිය ඇලෙක්සැන්ඩ්‍රියා වෝල්ට්ස් කියන වෝල්ටා කියන විද්‍යාඥවරයා මෙතුමා විශේෂයෙන්ම සරල රසායනික බැටරිය සහ මේ විභව අන්තරය පිළිබඳ ගොඩක් පරීක්ෂණ කරපු නිසා මෙතුමාට තියෙන මෙතුමාට ගෞරවයක් විදිහට තමයි මේ ලෙස වෝල්ට් නැමැති ඒකකෙන් විද්‍යුත් විභවය මයින්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි ඉතාම සරලව ගත්තොත් විභවය සහ විභවාන්තරය කියන එක ගැන ඕගලන්ට මේ සරල ධාරාව ගැන අදහසක් ගන්න මේ සංකල්පය වැදගත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඕගොල්ලෝ හැම දෙනාටම ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියා.